රජය විසින් පහුගේ දවස්සේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු අනීතික බදු පනතට එරෙහිව ඒ බදු පනතේ පනත විසින් ඒ බලපෑම වරාය සේවකෙන් බලපාලා තියෙනවා. ඒ නිසා වරාය සමස්ත සේවකයෝ අපි 23 ඉඳලා එළියට ගත්තා. ඒකට ආණ්ඩුව හැමෝකම් දුන්නේ නැහැ. ඒ නිසා අපි තීරණයක් ගත්තා වරාය තුල තියෙන සියලුම පර්යන්තවල සහ වෙනත් පෞද්ගලික ආයතනවල සියලු සේවකව බස්සන්න. ඒ ක්‍රියා ඒ තීරණය අනුව අද දවල් 12ට දැවැන්ත පෙළපාලියක් හරහා අපි අංක 3 කොටුව කාන් ඔරලොසු කණුව ළඟට සියලුම සේවකව කැඳවලා ආණ්ඩුවට අපි කියා සිටින්නේ එක වහා මේ බදු පනත අකුල ගන්න කියන කාරණේ තමයි අද දැනුම් දුන්නේ ආණ්ඩුවට. ඔබතුමා මොකද හිතන්නේ ලාල් මහත්මයා? ඔබත් එම මතේම මම හිතන්නේ එකම දේශපාලන ස්ථාවර ඉන්නේ. එකම මතේ තමයි ඉන්නේ. අපි කියන්නේ මේ රටේ ජනතාවට මේ රටේ වැඩ ගන්න පන්තියට මේ බදු ගහන එක වහම නවත්තන්න මේක හකුල ගන්න. මොකද විශේෂයෙන්ම මේ රටේ සීනි බදු වංචාව, එහෙම නැත්නම් සුදුළුණු වංචාව, මේ වගේ මහා බැංකු වංචා වගේ වැන් මංකොල්ල කාලා මේ රට ආර්ථික වශයෙන් පහතට හෙළලා දැන් වැඩ කරන පන්තිය හූරගෙන කන්න හදන නම් ඒකට තමයි මේ බදු පනත ගෙනල්ලා තියෙන්නේ. ඒකට විරුද්ධව තමයි අපි අද අපේ වැඩ කරන පන්තිය පාරට බැස්සෙවි. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා පැවැත්වීමට අදාළ නිවේදනය ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යවූ බව මැතිවරණ කොමිෂන් සභාව අද සවස්සාමයේ සඳහන් කළා. නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරුන් වග උත්තරකරුවන් කරමින් මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. මේ ඔබ දකින්නේ අද ඒ වර විරෝධතා. ඇත්ත මේ රටේ මැද පෙළ නියෝජනය කරන රුපියල් 100,000 වැඩියෙන් වැටුප් ලබන සියලුම දෙනාට මේ ගහපු බද්ද ඇත්තටම දරා ගන්න බැහැ.